Emami 7 oils in 1. Aloe vera. Strong inside, set outside. අල්කයිඩා ත්‍රස්තවාදී සංවිධානයේ මුල්ලේ පහසුකම් සපයන්නෙකුගේ ව්‍යාපාරික සගෙකු වන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකුට එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ විදේශ වත්කම් පාලන කාර්යාලය විසින් සම්බාධක පනවා ඇති බව නිවේදනය කර තිබෙනවා. මීට පෙර සම්බාධක පැන වූ අල්කයිඩා සංවිධානයේ මුල්ලේ පහසුකම් සපයන්නෙකු වූ තාලිබ් නැමැත්තාගේ සගෙකු ලෙස හඳුනාගෙන ඇති මොහමඩ් ඉර්ෂාඩ් මොහමඩ් හරිස් නිසාර් නොහොත් නිසාර් නැමැති ශ්‍රී ලාංකිකයෙක්. මොහු 2018 වසරේ සිට අහමඩ් ලුක්මාන් තාලිබ්ගේ ව්‍යාපාරිකයෙකු ලෙස කටයුතු කර ඇති අතර ඔහුට තාලිබ් සමග ඥාති සම්බන්ධතාවක් ඇති පුද්ගලයෙකු ලෙසද එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ විදේශ වත්කම් පාලන කාර්යාලය විසින් හඳුනාගෙන තිබෙනවා. තාලිබ් සමග නිසාර් ශ්‍රී ලංකාවේ සිදු කරන ව්‍යාපාර තුලින් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් 2 ලක්ෂයක් පමණ උපයා ඇතැයි විශ්වාස කරනවා. මේ අනුව නසාර්ද තාලිබ් හරහා අල්කයිඩා සංවිධානයට මූල්‍ය ද්‍රව්‍යමය හා තාක්ෂණික හා සේවා සහාය ලබා දී ඇති බවට ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව හඳුනාගෙන තිබෙනවා. අල්කයිඩා සංවිධානය සහ දේශ සීමා හරහා ක්‍රියාත්මක කරනු ලබන මූල්‍ය සම්පත් එක්රැස් කිරීමේ සහ ත්‍රස්ත මෙහෙයුම් ජාලය අඩපණ කිරීමේ අරමුණින් මොහු සහ තුර්කි ජාතිකයෙකු වන මුසබ් නැමැත්තාටද ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සම්බාධක පනවා ඇති බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ විදේශ වත්කම් පාලන කාර්යාලය මගින් තාලිබ්ගේ ශ්‍රී ලාංකික ව්‍යාපාරික සගයා වන නිසාර්ගේ එක්සත් ජනපදයේ පවතින සියලුම වත්කම් හා දේපළ තහනම් කර ඇති අතර ඔහුට අමෙරිකානුවන් සමග ගනුදෙනුවල නිරත වීමද තහනම් කර තිබෙනවා. විශේෂයෙන් නම් කළ ගෝලීය ත්‍රස්තවාදියෙකු වෙනුවෙන් කටයුතු කිරීම හේතුවෙන් ඔහුට ඇමරිකා එක්සත් ජනපදයේ මූල්‍ය ගිණුමක් පවත්වා ගැනීම හෝ විදේශීය මූල්‍ය ආයතනයක් සමග කටයුතු කිරීමද තහනම් වනවා. කෙසේ නමුත් මෙම සම්බාධකවල අරමුණ අදාළ පුද්ගලයින්ට දඬුවම් කිරීම නොව ධනාත්මක වෙනසක් ඇති කිරීම බවයි ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ විදේශ වත්කම් පාලන කාර්යාලය වැඩිදුරටත් අවධාරණය කරන්නේ. මේ සම්බන්ධයෙන් අද දෙරණ ආරක්ෂක අමාත්‍යාංශයෙන් සිදු කළ විමසීමකදී එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ මේ ව්‍යාපාරිකයා බේරූල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවත් දීර්ඝ කාලයක් අල්කයිඩා සංවිධානය සමග සබඳතා පවත්වා ඇති බවට අනාවරණය වී ඇති බවයි. එමෙන්ම මෙම පුද්ගලයා නැගෙනහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් තම ව්‍යාපාරයන් සිදු කරගෙන යන බවත් බුද්ධි අංශ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට පොලිසිය වෙත සිය බුද්ධි තොරතුරු ලබා දී ඇති බවද ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. මේ ව්‍යාපාරිකයා සමග සම්බන්ධතා පවත්වනු ලබන මෙරට පදිංචි පුද්ගල ජාලයක් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විමර්ශන සිදු කරගෙන යන බවද එම උසස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර ඉන්දියාවේ හිටපු අගමැති රජීව් ගාන්ධි ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවේ ජීවිතාන්තය දක්වා සිරදඬුවමට ලක්වී සිටි නලිනි ශ්‍රීහරන් ඇතුළු වරදකරුවන් 6 දෙනාම නිදහස් කිරීමට ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා. මේ යටතේ නලිනි ශ්‍රීහරන් සාන්තන් මුරුගන් රොබර්ට් පයස් සහ රවිචන්ද්‍රන් යන වරදකරුවන් නිදහස් කෙරුණා. මෙම සැකකරුවන් පිරිස නිදහස් කරන ලෙස 2018 වසරේදී තමිල්නාඩු රජය ප්‍රාන්ත ආණ්ඩුකාරවරයාට දන්වා තිබුණා. මරාගෙන මැරෙන LTTE සමාජිකාවක් වූ දනු නම් ලාංකික කාන්තාව සිදු කළ බෝම්බ පිපිරීමකදී රජීව් ගාන්ධි ඝාතනයට ලක් වූයේ 1991 වසරේ මැයි 21 වෙනිදායි.